මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට ඔබේ දේශපාලන කියවීම මොකද්ද? කුමක්ද විය හැක්කේ මෛත්‍රීපාල සිරිසේන මහත්මිය නායකත්ව දෙන ඒ පෙරමුණට මහින්ද මහත්තයා නායකත්ව දෙන මේ පෙරමුණට රනිල් වික්‍රමසිංහ මහත්මිය අර පැත්තේ ඉන්නවා. නැත්තම් UNP එකේ දැන් රනිල් මහත්තයා හුදකලා වෙලාද කියලා සමහරු කියන. මොකක්ද මේ වෙන්නේ යන පුළුවන්. මේ ශාසනය මේ දේවල් ඔබෙන් අහන්න. මෙහෙමයි මේක ඉදිරි අවුරුදු 3 නම් නිශ්චිතවම මේ ඔලුගෙඩි සහ නම් එක්ක ගෙන දෙයක් නෙවෙයි. බොහොම සංකල්පීය සහ ප්‍රායෝගික මිනිස්සු ප්‍රායෝගික නායකයොත් එක්ක සිද්ධ වෙන ගනුදෙනුවක් බවට ඉතාමත්ම පැහැදිලිව සිද්ධ වෙයි. මොකද අද මේ අයවැයෙන් පේන දේ අපි බලාපොරොත්තුවක් විද්‍යාත්මක ක්‍රමයක් හැට පේන ක්‍රියාත්මක කරන්න දෙයක් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. ඒක විතරක් නෙමෙයි කෘෂිකර්මයේ මෙච්චර කාලෙ අපේ රටේ කන්න අඩුවක් තිබෙන්නේ නැහැ රෝෂාන්. හැබැයි පළවෙනි සැරේට දැන් මේ මහවැලි කලාපවල තියෙන තත්ත්වය මිරිස් ටික හැදෙන කොට ගොවි බිම්වල තියෙන ප්‍රශ්නේ හැම තැනකම ඉතාමත්ම පැහැදිලි අපේ රට ඉදිරි මාස දෙක තුන ඇතුළත ඉතාමත්ම දැවැන්ත ආහාර හිගයකට යන්න පුළුවන්. ඒකත් එක්ක බිඳ වැටෙන තත්ත්වයන් මොන විදිහට ප්‍රශ්න ඇති කරයිද කියන එකද කියන්න බෑ. අනෙත් එක තමයි මේ විදිහේ දැවැන්ත ප්‍රශ්න විසින් තමයි නායකයෝ සැබෑවට බිහි කරන්නේ. ඔබ අපේක්ෂකෙක් හිතේ ඉන්නවද? පාටලි චම්පික ගැන කතා වෙනවා, එකම සරත් ෆොන්සේකා මහත්තයා ගැන කතා වෙනවා, ඊළඟ වටේදී ජනාධිපතිතුමා කොවිඩ් අර්බුදයෙන්ද අවුරුදු දෙකයි තාම අවුරුදු තුනක් වැඩ කරන්න හම්බුන්නේ නැහැ, ඊළඟ ටර්න් එක ජනාධිපතිතුමා ඉල්ලන්න පුළුවන්. ඔබේ හිතේ තියෙනවද නායකයෙක් ඊළඟට ඉල්ලයි කියලා කවුරු හරි? ඒක කියන්න බෑ රොෂාන්. මොන මහතේ ඉල්ලයි කියලා? මේ අනුව මේ ප්‍රාදේශීය දේශපාලඥයොන්ට සහ ගම්වලට අතිවිශාල සල්ලි ප්‍රමාණයක් රටේ ඉතාම විශාල ප්‍රශ්න තිබිද්දී වෙන් කිරීමේ ව්‍යවහාරයේ තමයි එක්කෝ පළාත් පාලන මැතිවරණයක් නම් එන්නේ නැහැ, එක්කෝ පළාත් සභාව වෙන්න පුළුවන්, මොකක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න පුළුවන් කියන ඉඟිය මේක ඇතුලේ තියෙනවා. මොකද ඔවුන්ගේ කණ්ඩායම ඒ කියන්නේ බිම් මට්ටමේ ඉන්න සොල්දාදුව ටිකට මුදල් ටිකක් යන ක්‍රමයක් තමයි මේ හදලා තියෙන්නේ. මේක කියන්නේ මොකක්ද? මේක සාමාන්‍ය කියවන කෙනෙක් අනාගත ගැන පුරෝකථන කරන. පුරෝකථනය ඉතාමත්ම පැහැදිලි. මේ අර්බුදයෙන් වළක්වන්න මේ අයවැය සමත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අර්බුදයට යනවා. ඒ අර්බුදේ ඛණ්ඩ නැතිකම මේ අර්බුදයක් බවට පත් වෙනවා. සංචාරක කර්මාන්තය ගොඩ දා ගන්න බැරි වෙනවා. මේ අර්බුදයට විද්‍යාත්මක මිනිස්සු රෂනල් කල්පනා කරන්න පටන් ගන්නවා මේ අර්බුදය ඇයි ආවේ කියලා. දැන් අපි මහා ප්‍රතිරූප හදමු මිනිස්සු කලමනාකරණය කරන්න පුළුවන් පුද්ගලෙක් අනිවාර්යයෙන්ම ඉදිරිකාරී නමක් නායකයෙක්ද? ඔබටමත් පැහැදිලිව නමක් නැහැ. මේකට දැන් පුද්ගලයෝ 7 දෙනෙක් 8 දෙනෙක් අපිට බල කරන්න. මම ඔබට බල කරන්න. ගුරු වැටු සංශෝධනය කළ ලබා දුන්නන් බිලියන 30කට වැඩි ප්‍රමාණයක්. ඒ ගැන ඔබට යම් අදහසක් තියෙනවා? සාධනීය තැන. ඒක සාධනීයයි. හැබැයි ඒ සාධනීය තැනෙන් ඊළඟට පුපුරන්න පුළුවන් තව ප්‍රශ්නයක් එතනින් ඉතුරු කරලා තියෙනවා. රාජ්‍ය සේවයේ මේ වැටු විෂමතාවයන් නැවත ඉස්මතු වෙන්න පුළුවන්. ඒක තවත් ප්‍රශ්නයක් හැටියට බුරුබුර නගින්න පුළුවන්. ඒ වගේම ඔය බජට් එක දිහා බැලුවම සෞඛ්‍ය සේවයෙන් බිලියන 4ක් අඩු කළා තමයි මේ දැන් කොවිඩ් ප්‍රශ්නයන්නේ. කොවිඩ් වලින් බිලියන 4ක් අඩු වෙලා තමයි ඔය ගාන අධ්‍යාපනයට දීලා තියෙන්නේ. ඒකේ තියෙන ලොකුම ප්‍රශ්නේ සෞඛ්‍ය. අද ඒකෙන් සල්ලි අඩු කරලා අධ්‍යාපනයට දීම හොඳයි. ප්‍රශ්නය ලොකුයි. දවසින්